ජිනස් චැනල් එකට ඔයගොලෝ හැමෝම අදත් සාදරයෙන් කියලා පිළිගන්න. ඉතින් කාලෙකට පස්සේ ඔන්න අදත් හස්තරේකා සම්බන්ධ වීඩියෝ එකක් අරන් එන්න තමයි අද මම මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් ඔයගොලන්ට විශේෂ දෙයක් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි රාහුගේ මණ්ඩලය ගැන තමයි අපි අද විශේෂයෙන්ම කතා කරන්නේ. ඉතින් අපිට මේ රූපරාමයේ පේන්නේ ඇත්තටම හස්ත රේඛාවේ හස්ත විද්‍යාව හස්ත රේඛා විද්‍යාවේ අපි කොහොමද එක එක මණ්ඩල වලට අදාළව එක එක ඇඟිලි වලට අදාළව එක එක මේ මණ්ඩල ලකුණු කරලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම බලන කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා astrogenius. ඒ වගේම ඒගොල්ලෝ මේ වීඩියෝ එක කැමති නම් like කරන්න අමතක කරන්න එපා. like button එක click කරන්න. ඒත් එක්කම subscribe කරලා bell icon එකත් click කරගත්තොත් ඔයගොල්ලන්ට අලුතෙන්ම දාන videos නරඹන්නට පුළුවන්. ඉතින් මම කිව්වා අද අපි කතා කරන්නේ රාහු මණ්ඩලය ගැන කියලා. ඉතින් රාහු මණ්ඩලය ගැන කතා කරනකොට රාහු මණ්ඩලය ඉතින් විශේෂයි. මොකද මේක තියෙන්නේ අතලේ මැද හරියේ. හරියටම කියනවා නම් මම මේ රවුම් කරන මෙන්න මේ සීමාව තමයි රාහු මණ්ඩලයට අයිති වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මෙන්න මේක සඳහන් කරලා දෙනවා වගේ මේක තමයි ලයින් ඔෆ් හાર્ට්, ඒ කියන්නේ හෘදය රේඛාව. ඊට පස්සේ මේක තමයි ලයින් ඔෆ් හෙඩ්, ඒ කියන්නේ ශීර්ෂ රේඛාව. ඊට පස්සේ මේක තමයි ලයින් ඔෆ් ලයිව්, ඒ කියන්නේ ජීවන රේඛාව. ඒ වගේම තව සරල රේඛාවක් තියෙනවා ලයින් ඔෆ් ඉන්ටියුෂන් කියලා ලයින් එකක් තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ බුද මණ්ඩලය ඇති වෙන්නේ සුලංගිල්ල. ඒ වගේම රවි මණ්ඩලයට, ඒ කියන්නේ බුද්ධ ධන ඇඟිල්ල රවිටයි තියෙනවා. ඒත් එක්කම සෙනසුරට අයිති වෙන්නේ මැද ඇඟිල්ල. ඒත් එක්කම දබර ඇඟිල්ල අයිති වෙන්නේ ගුරු ග්‍රහයට, ගුරු මණ්ඩලයට. ඒ වගේම මෙන්න මේ ජීවන රේඛාව ඇතුලේ මණ්ඩලයේ තියෙන මේක අවුත් වෙන්නේ සිකුරු මණ්ඩලයට. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ හරිය මේ පහළ මණික් කටුව ළඟ තමයි කේතු මණ්ඩලය තියෙන්නේ. ඉතින් කේතු මණ්ඩලය ගැන අද කතා කරන්නේ නැහැ. අපි අද කතා කරන්නේ රාහු මණ්ඩලය ගැන. ඉතින් මේ රාහු මණ්ඩලය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කියන්න ඕන කීප දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ රාහු මණ්ඩලය බලවත්ව පිහිටීම, එම රාහු මණ්ඩලයේ ඇතුළත සුබ රේඛා වැටීම, ඔබ ඔය කතා කරන ඔබ ඔය සිතන හදිසි ධන ලාභ වලට උරුමකම් කියන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ හරියේ තියෙන සුබ සරපුණ වැටීම මගින්. හරිද? ඒත් එක්කම තවත් විශේෂ දෙයක් තියෙනවා. අපි ඒකට කියන්නේ ධන ත්‍රිකෝණය කියලා. ධන ත්‍රිකෝණය ඇත්තටම සකස් වෙන්නේ අපිට පේනවා මෙන්න තියෙනවා මේකේ ලයින් ඔෆ් ෆේට්, ඒ කියන්නේ දෛව රේඛාව. ඒත් එක්කම අපිට පේනවා මෙන්න මේක ලයින් ඔෆ් හෙඩ්, ඒ කියන්නේ ශීර්ෂ රේඛාව. ඔබ හිතන්න කිසියම් රේඛාවකින්, ඒ කියන්නේ අපි හිතමු මෙතනින්, ඒ කියන්නේ මෙතනින් පටන් අරගෙන මෙහෙම රේඛාවක්, හැබැයි ජීවන එක කපාගෙන සිකුරු මණ්ඩලෙන් එන රේඛාවක් නම් ඒකට කියන්නේ ස්ට්‍රෙස් ලයින් එක කියලා. ඒක හොඳ නැහැ. නමුත් මම මේ කියන ආකාරය, ඒ කියන්නේ මේ වගේ ජීවන රේඛාව පටන් අරගෙන මෙන්න මේ හෘදය රේඛාව සම්බන්ධ වෙලා මෙන්න මෙතන නැත්තම් ත්‍රිකෝණයක් සාදනවා නම් අන්න ඒක ඉතාම සුබ ලකුණක්, ඔබට ආදායම් ධනය ලැබෙන පිහිටීමක් කියලා සලකන්නට පුළුවන්. ඉතින් මේ රේඛාව මෙහෙමම තියෙනට අවශ්‍ය නැහැ. සමහරට මෙන්න මේ ආකාරයට තියෙනත් පුළුවන් අතුරු රේඛාවකින් සම්බන්ධ වෙලා. සමහරට අපි කියමු දෛව රේඛාවෙන් පටන් ගන්න රේඛාවක් මෙන්න මේ ආකාරයෙන් හැදිලා සමහරට මේක උඩට යන්නත් පුළුවන් බුද්ධ මණ්ඩලය කරා. ඒ වගේ තියෙනවනේ. කොහොම තිබුණත් මෙන්න මේක මෙන්න මෙතන ත්‍රිකෝණාකාර හැඩයක් සැපසීමෙන් මෙන්න මෙතන හැදෙන එක ධන ත්‍රිකෝණය කියලා සාමාන්‍යයෙන් අපි ඔය හස්ත රේඛා විද්‍යාවේදී සලකනවා. හරිද? මෙන්න මේක එක සලකුණක් බලන්න ඔයගොල්ලන්ට ඇති තියෙනවද කියලා. කියන්නේ සමහරවිට හදිසි ලැබෙන දේවල්, ඒ කියන්නේ කෝ තමයි උරුමයකින් ලැබෙන දේවල්. නැත්තම් අපි තමයි හිතා ගන්න බැරි තැනකින් සල්ලි ලැබෙන විදිය. හරිද? ඒ වගේ දේවල් සිදු වෙන්නට පුළුවන්. හැබැයි අනිකුත් රවි රේඛාවුණත් පොඩ්ඩක් හොඳට තියෙන්න ඕන ඒ දේවල් සඵල වෙන්නට. ඒත් එක්කම දැන් මම ඔබට කිව්වා මෙන්න මේ හරිය තමයි රාහු මණ්ඩලය කියන. ඉතින් අපි මේ හරියදී වැටෙන වෙනත් පිහිටින් මොනවාද? සාමාන්‍යයෙන් අපි දන්නවා මේ රාහු මණ්ඩලය බලවත් වෙන්නට ඇත්තටම
මෙන්න මේවාගේ සමහරට හරහට යන්නේ අපි හස්තරේඛා විද්‍යාවේදී සාමාන්‍යයෙන් හරහට වැටෙන තිරස් රේඛා සාමාන්‍යයෙන් අසුබයි කියලා තමයි ගණන් ගන්නේ. මොකද ඔබ දැකලා ඇති මේ ජීවන රේඛාව කපාගෙන මෙහෙම එන රාහු මණ්ඩලෙන් මේ ඉහළ කුජ මණ්ඩලෙන් එන රේඛාවක් තියෙනවා. නැත්තම් මෙන්න මේ සිකුරු මණ්ඩලයෙන් කපාගෙන එන රේඛාවක් තියෙනවා. මේ ජීවන රේඛාව කපාගෙන කෙලින්ම යනවා. අපි ඒවට එච්චර සුබයි කියලා කියන්නේ මොකද ඒව තමයි ස්ට්‍රෙස් ලයින්. ඒ කියන්නේ ඔබට කිසියම් විදිහක මානසික පීඩාවක් නැති කරන විදිහේ හරස්. ඒ කියන්නේ තිරස් රේඛාවන් තමයි ඒ තියෙන්නේ. ඉතින් එතකොට ඒකෙන් සාමාන්‍යයෙන් මේ රේඛාවේ සුබ රේඛාවකත් බලය හීන කරන මෙන්න මේ වගේ තිරස් රේඛාවන් ගියාම. හැබැයි අපි මේ රාහුගේ මණ්ඩලය ගැන කතා කරනවා. රාහුගේ මණ්ඩලයේදී සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ හරහට වැටෙන රේඛා සුබයි කියලා කියනවා. ඒ කියන්නේ ජීවන රේඛාවට ජීවන රේඛාවයි මම කලින් අන්දර පෙන්නුවත් වගේ ජීවන රේඛාව නැත්තම් මේ හෘදය රේඛාවට මේ ශීර්ෂ රේඛාවට සම්බන්ධ වීම හෝ ශීර්ෂ රේඛාවත් මෙහෙම කරගෙන පොඩ්ඩක් හදවත රේඛාව පැත්තට ගිහිල්ලා තියෙනවා නේද? يعني කපාගෙන නෙමෙයි. ඒක අතර මැද්ද ලස්සනට තියෙනවා නම් ඒ කියන්නේ සාමාන්‍ය රාහු බලවත් කියන සාමාන්‍ය ඔය හස්ත රේඛා විද්‍යාවේදී මතයක් තියෙනවා. මෙතෙන්දි විතරයි මේක මේ අපිට ගන්න පුළුවන් වෙන මොකද අනිත් හැමතැනදීම තිරස් රේඛාවන් අසුබයි කියලා තමයි සඳහන් වෙන්නේ. මොකද මේ කැපෙන කැපීම් නිසා ඒ රේඛාවේ තියෙන බලය දුර්වල වෙනවා කියන එක. ඉතින් තව දෙයක් තමයි තව විශේෂණයක් තියෙනවා. අපි දන්නවනේ දැන් මෙතන තමයි රාහු මණ්ඩලය. එතකොට අතේ මැද සමහරට මේකට වඩා ලොකු වෙන්න පුළුවන්. අපි හිතමු. දැන් මේ වගේ මණ්ඩලයක් මේ ඔබගේ මේක තමයි දෛව රේඛාව. ඒ දෛව රේඛාවෙන් මේ රාහු මණ්ඩලය පටන් ගන්න දන්නේ අතුරේඛාව පටන් ගන්න විහිදෙන අය කියනවා රවි මණ්ඩලයට. අන්න ඒකත් ඊටාම හොඳ ලකුණක්. ඔය හදිසිය සිද්ධ වෙන දේවල් කියන්නේ ඔබ සිතන්නේ නැතුව ඔබට નિરાයාසයෙන් දේවා ඔබට කිසියම් පිළිගැනීමක් ඒත් එක්කම ආදයන් මාර්ග වැඩි දියුණුවීමක් මෙන්න මේ කාලය තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඔන්නෝක තව ඊටාම හොඳ පිළිහිටීමක්. ඒත් එක්කම මම අර කලින් කිව්වත් වගේ ත්‍රිකෝණ සලකුණ ඊටාම හොඳයි. රවි මේ රාහු මණ්ඩලයේ තියෙන ඒත් එක්කම අපි හිතමු කිසියම් ආකාරයක සංක සලකුණක් තියෙනවා නම් සංක සලකුණත් ඉතාම හොඳයි මේ රාහු මණ්ඩලයට. ඊට පස්සේ එදෙනින් ගියාම අපි හිතමු මේ ෆිෂ් සිම්බල් එක يعني මාළු සලකුණ තියෙනවා නම් මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් ඒක හදිසි ධනයක් උරුමකමක් පෙන්වන දෙයක් වෙන්නට පුළුවන් ගොඩක් දුරට. මොකද මේ රාහු මණ්ඩලය කියන්නේ හදිසි දේවල් පෙන්වන තැනින්ද. ඒත් එක්කම රවි රේඛාවත් ඉතාම හොඳට තියෙනවා නම් ඇත්තටම අපිට වාසනාවක් තියෙනවා નિરાයාසයෙන් කිසියම් විදිහක සාර්ථකත්වයක් දිනුවක් ලබන්නට. ඉතින් ඒ වගේ රේඛාවන් තියෙනවා නම් ඔබ ඔය මේ ඉදර හිල්ලා රෑයක් අතරේම කාර්යයක් නැහැ කියලා තමයි කියන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ රාහු මණ්ඩලය ඉතාම හොඳට තියෙන කට්ටිය ඉතාම හොඳ දිනුවක් පවා ලබන්නට පුළුවන්. ඉතින් රවි රේඛාවත් මේ හරීම පටන් ගන්නවා නම් දැන් ඉහළ පූජම කියන්නේ පූජ මණ්ඩලයට ලඟ වෙමින් මේ හරිට ලඟ වෙන පටන් ගන්න රවි රේඛාවත් ඉතාම හොඳයි. ඒකට කියන අපි පූර පුණ්‍ය රේඛාව කියලා. මෙන්න මේ හරින් පටන් ගන්න මෙන්න රේඛාව රවි රේඛාව තමයි. හැබැයි පටන් ගන්න මෙන්න මේ කුජ තලාවෙන් පටන් ගන්න කුජ තලයෙන් පටන් අරගෙන මෙන්න මේ අපලෝ රේඛාව ඉවත් රාමේ මේ සූර්යයාගේ මේ මණ්ඩලය කරා ගමන් කරන රේඛාවත් ඉතාම හොඳයි. සාමාන්‍යයෙන් අපි කියනවා පූර්ව පුණ්‍ය රේඛාවද පූර්ව පුණ්‍ය රේඛාවකින් වෙන්නේ සාමාන්‍යයෙන් ඔබගේ පෙර පින් පල දෙනවා. ඉතින් ගොඩක් කෙනා මේ කාලය නිර්ණය කිරීම තමයි කැටළු සහගත වන්නේ ගොඩක් රට කියලා ආනාවික බව. ඒ කාලයත් සමග හරියට ගලපාගෙන කිව්වොත් ඒවා සමහරට ඒ කාලය ඒ නියමිත කාලෙදිම සිද්ධ වෙනවායි කියලා ඔබට අනුමාන කරන්නට පුළුවන්. ඉතින් මේ රාහු මණ්ඩලයේ විශේෂයි. අතනම මේ රාහු මණ්ඩලයේ තවත් විශේෂ සලකුණු තියෙනවා නම් ඒත්තරම හොඳයි. කියන්නේ සාමාන්‍ය අර්මං කලින් ගියවත් වගේ රේඛාවක් ඉහළට ගමන් කරලා තිබීම ඒත් එක්කම මහල්වා සලකුණ ඒත් එක්කම සංක සලකුණ ඒත් එක්කම ත්‍රිශූල සලකුණත් අපිට ගන්නට පුළුවන් හොඳයි කියන ඒ වගේම තව කතා කරනකොට මේ රාහු මණ්ඩලය ගැන රාහු මණ්ඩලයෙන් අපි දන්නවා මෙන්න මෙතන සමහර අයගේ සමහර කට්ටියගේ අපි දන්නවා මේ දෛව රේඛා පටන් අරගෙන පටන් ගන්න චන්ද්‍ර මණ්ඩලය. ඒවල චන්ද්‍ර මණ්ඩලයෙන් පටන් අරගෙන සමහරවිට මෙන්න මෙතනට ඇවිල්ලා සමහරවිට නතර වෙලා තියෙනවා රාහු මණ්ඩලය තුළදී. ඒක එච්චර සුබ නැහැ. හැබැයි එතනින් එහාට
ගිහිල්ල කියන්නේ නැවතම රේඛා පටන් ගන්න තියෙනවා නම් අනිවාර්යෙන් අවුරුදු 42න් පස්සේ අනිවාර්යෙන් විශාල ප්‍රගතියක් ලැබෙනවා, විශාල දියුණුවක් ලැබෙනවා කියලා හස්තරේඛා විද්‍යාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 42. ඉතින් ගොඩක් කෙනාට මේ දෛව රේඛාව ඒ කියන්නේ චන්ද්‍ර මණ්ඩලයෙන් පටන් අර ගන්නවා නම් ඇත්තටම රාහු ගේ හරියම තමයි යන්නේ. එහෙම නැත්නම් මම දෛව රේඛාව රාහු ගේ මණ්ඩලය කපාගෙන තමයි උඩට ගමන් කරන්නේ. ඉතින් මේ රාහු මණ්ඩලය කියන එක අතිශය වැදගත හදිසි දනලාප වගේ දේවල්. රවි රේඛාව වගේම ඉතාමත් වැදගත් ප්‍රබල රේඛාවක්, මේ ප්‍රබල මණ්ඩලයක් තමයි මේ රවිගේ මණ්ඩලය වගේම මේ රාහුගේ මණ්ඩලය. ඒත් එක්කම කේතුගේ මණ්ඩලය තමයි. අපි කේතුගේ මණ්ඩලය මොනවද කියන්නේ විස්තර අපි පසුව කතා කරමු ඊළඟ වීඩියෝකින්. ඉතින් ඇස්ට්‍රොජිනියස් channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න, ඒ වගේම like button එක click කරලා තියාගන්න. ඔබට තවත් මේ වගේ වීඩියෝස් නරඹන්නට පුළුවන්. ඉතින් තවත් ඉතාම වැදගත් දෙයක් තියෙනවා කියන්නට අමතකුණා. මෙන්න මේ රාහු මණ්ඩලයේ පිටා තියෙන මෙන්න මේ අපි කියන line of head එක සහ line of fate මෙන්න මේ දෙක සම්බන්ධ වෙන තැන, මෙන්න මේ තැන අපි ගන්නේ වයස අවුරුදු 35 කියලා. හොඳට ඒකත් මතක තියාගන්න. හරිද? 35 කියන්නේ සාමාන්‍ය ජීවිතයේ අපි කාලයක් ගත කරලා ඉන්නකොට, ඒ කියන්නේ අවුරුදු 32 35 ඒ කාලේ තමයි ගන්නෙ. එතකොට දෙයක් සිද්ධ වෙන නියමිත නම් ওই 35න් පස්සේ ඕ 35 කාලය 36 40 හොඳ පිළිහිටීමක් නම් ඒ දේ අපිට අනිවාර්යයෙන්ම ලැබෙන්නට පුළුවන්. ඉතින් ඔන්න ඔය තමයි අද කතා කරන්න දෙන්නේ. අද අපි කතා කරේ රාහු මණ්ඩලය ගැන. ඉතින් ගිහින් නම් ඔබ සැමට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.